පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් සිය ණය ප්‍රසස්සිකරණය වැඩපිළිවෙල පහුගිය දවස්වල මුදල් මත්තාංශය සහ මහ බැංකුව සාකච්ඡා කරලා අවසන් පදිරට ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වෙනවා යම්කිසි කාලපරාසයක් සම්පූර්ණ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවේ අදාළ කමිටු දල්කාරක සභාව සහ අනිකුත් අදාළ කමිටු වල සාකච්ඡා කිරීම කාලයක් අවශ්‍ය වෙනවා. පාර්ලිමේන්තුවේ විවාද කරලා ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ කටයුතු කිරීම සඳහා සාමාන්‍යයෙන් දවස් 4ක 5ක වගේ කාලයක් අවශ්‍යයි. මේ අවස්ථාවේදී ජූනි 30 සිකුරාදා බැංකු දිනය ප්‍රකාශපත් කරාම එක දිගට දවස් 5ක වෙළඳපොළවල් අසතපින් කාලය තුල මේ සම්පූර්ණ ක්‍රියාවලියම අවසන් කිරීමට හැකියි කියලා රජය බලාපොරොත්තු වෙන නිසා ඒ දිනය නිවාඩුවට පත් කළා දීලා තියෙන්නේ. මේ බැංකු නිවාඩුවක් යපත් කිරීම හේතුව නිසා කිසිම ආකාරයක බැංකුවලට ගණදිනුවලට ඒවට කිසිම බාධාවක් නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් සාතික කළ කියන්න පුළුවන් මේ දේශීය ණය ප්‍රසස්සිකරණය කියන වැඩපිළිවෙල යටතේ යෝජනා කරලා තියෙන අති පරිදි දේශීය බැංකු සහ බැංකු නොවන තැන්පත් ලබා ගන්න ආයතනවල තියෙන තැන්පත්වල තැන්පත් මුදල හෝ දැනට එයට ලැබෙන පොලි මුදල කිසිම කණියක් වෙන්නේ නැහැ මේ කරන යෝජනා කර ඇති දේශීය ණය ප්‍රසස්සිකරණය වැඩපිළිවෙල තුලින්. දේශීය ණය ප්‍රසස්සිකරණය කිරීමේදී බැංකු පද්ධතියේ ස්ථායීතාවය සහ ජනතාවගේ බැංකුවල තැන්පත් කර ජනතාවගේ මුදල් වල සුරක්ෂිතතාවය ගැන මහ බැංකුව දැඩි අවධානයක් යොමු කරලා තමයි යෝජනා සාකච්ඡා කරලා තියෙන්නේ. දේශීය තැන්පත්වලට තැන්පත්කරුවන්ට කිසි හානියක් නොවනවා කියන සාතිකය පණිවිඩය දෙන්න අවශ්‍යයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.